අයිබෝන් දුවේපත හැමෝම අද මේ ඔයාලා සම්බන්ධලා ඉන්නේ රූපවාහිනී ජාතික පාසල මගින් ගෙනෙනු ලබන අධ්‍යාපන වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් සමගින් විභාගයට සුළු කාලයක් තියෙන මේ වෙලාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ අද ඔයාලට විභාගයට එන ප්‍රශ්න පත්‍රයක අඩංගු වෙන ආකාරය ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීම තමයි. එතෙන්දී විභාගයේදී අපිට එන පේපර් දෙකෙන් සංයුක්ත ගණිතයේ දෙක කොටස සඳහා ලැබෙන ප්‍රශ්න පත්‍රයේ කෙටි ප්‍රශ්න 10ක් තියෙනවා. අනේ කෙටි ප්‍රශ්න 10ට අනුරූප වෙන ආදර්ශ ප්‍රශ්න කිහිපයක් තමයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි, අපි මුලින්ම පාඩමට අපි ගිහිල්ලා බලමු. ඒ එක කොටසට අදාළව එන්න පුළුවන් ප්‍රශ්න මොන වගේද කියන එක සහ ඒ විදිහේ ප්‍රශ්නයකට අපි කොහොමද පිළිතුරු ලියන්නේ, විභාගයේදී ඒ වගේ ප්‍රශ්නයක් આવුවොත් අපි ඒකට මොන දෙන්නේ කොහොමද කියලා මම හිතන්නේ පාඩම කරාට පස්සේ ඔයාලට අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. හරි, අපි එහෙනම් පාඩම ආරම්භ කරන්න මුලින්ම බලමු ප්‍රශ්නයක්. හරි, බලන්න පළවෙනි ප්‍රශ්නේ විදිහට අපිට තියෙනවා ABCD කියන්නේ පාදයක දිග සිම්පල් ලේ වූ සමචතුරස්‍රයක්. ඒ පාදයේ DA ABB CCD හා DB ඔස්සේ ක්‍රියාත්මක වන බල අපිට දීලා තියෙනවා P 3P 5P 7P සහ 9I මූල 2P කියලා විශාලත්ව වලින් තියෙන බල ටිකක් ක්‍රියා කරනවා කියලා කියනවා. ඒතර අපෙන් ගන්න ප්‍රශ්න විදිහට අහන්නේ මේ පද්ධතිය තුල්ලෙවන බල යුග්මයද කැපිටල් A හරහා ක්‍රියා කරන තනි බලයද සොයන්න කියන එක. හරි, මුලින්ම පාදයක දිගේ වූ සමචතුරස්‍රයක් ගැන කියවෙනවා. සමචතුරස්‍රයේ පාද ඔස්සේ බල දීලා තියෙනවා. බල ටික අපි ලකුණු කරගන්න පුළුවන්. අන ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න ඕනේ බල පද්ධතිය තුල්ලෙවන බල යුග්මය සහ කැපිටල් A හරහා ක්‍රියා කරන තනි බලය තමයි අපෙන් අහන්නේ. හරි, මුලින්ම අපි බල ටික සටහනක නිරූපණය කරලා දාගමු. ඔය කියවෙන බල ටික සටහනක නිරූපණය කරාට පස්සේ මේ විදිහට අපිට දාගන්න පුළුවන්. රූපයේ සමචතුරස්‍රයක්. ඒක නිසා විකර්ණ වලින් කෝණ සමච්ඡේදනය කරනවා. එක කෝණයක් අංශක 45 බැගින් එනවා. බලන්න DA දිශාවට තියෙනවා P කියලා බලයක්. AB දිශාවට තියෙනවා 3P කියන බලය. BC දිගේ තියෙනවා 5P, CD දිගේ තියෙනවා 7P. ඒ වගේම DB දිශාවට තියෙනවා 9I මූල 2P කියන බලය. අපෙන් ගානේ ඇහුවේ පද්ධතිය කැපිටල් A හරහා ක්‍රියා කරන තනි බලය සහ පද්ධතිය උණනවන බල යුග්මය. දැන් ඒකතල බල කියන පාඩමේදී ඔක පොඩක් විශේෂ අවස්ථාවක් වෙනවා. බල යුග්මයත් යුග්මය කියන කතාවම නෙමෙයි අපිට කියන්නේ. කැපිටල් A හරහා ක්‍රියා කරන තනි බලයකට සහ බල යුග්මයකට පද්ධතිය උණනේ කරන්න කියන එක තමයි කියන්නේ. ඒතර දැන් සාමාන්‍ය බල යුග්මයකට උණනේ කරන්න කියනවා කියන එක නෙමෙයි. සාමාන්‍ය බල යුග්මයකට උණනේ කරනවා නම් ඒක යුග්මයේ ලක්ෂණ පාවිච්චි කරලා අපිට කියන්න පුළුවන්. මෙතන යුග්මයකට උණනේ කරන්න කියන එක නෙමෙයි කියන්නේ. ප්‍රශ්නේ ප්‍රධානම තේරුම් ගන්න ඕනේ ඒ දේ. ඔය ගොඩක් අය ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න නැහැ. අපිට කියන්නේ මේ බල පද්ධතිය යුග්මයකට උණනේ කරන්න කියලා නෙමෙයි. පද්ධතිය කැපිටල් A හරහා ක්‍රියා කරන තනි බලයකට සහ බල යුග්මයකට කියලා දෙකකට උණනේ කරන්න කියන එක. හරි. දැන් ඔයාලා බලපත් ඒකදල බලපත් ඉගෙනගෙන තියෙද්දී බලන්න පුතේ ඉගෙනගෙන ඇති බල යුග්මයක් වෙනවා නම් කොහොමද වෙන්නේ කියන එක සහ ඒක වෙනම දෙයක්. ඒ වගේම මේ අවස්ථාවට අදාළවත් වෙනම සිද්ධාන්ත ඉගෙනගෙන ඇති. කියන්නේ ලක්ෂයකදී ක්‍රියා කරන තනි බලයකට සහ බල යුග්මයකට උණනේ කරන්නේ කොහොමද කියන එක. ඒකේ සිද්ධාන්තය උගන්වද්දී අපිට එනවා අන්තිම පිළිතුරු විදිය. කියන්නේ අන්තිම ඒ සිද්ධාන්තයේ අවසන් ප්‍රතිඵලය විදියට එන්නේ මොනවා හරි ලක්ෂයකදී ක්‍රියා කරන තනි බලයක් සහ පද්ධතිය උන්නේවන බල යුග්මයේ හොවන්න නම් ඒ තනි බලය කියන එක සමාන වෙනවා ඒ අදාළ ලක්ෂයේදී ක්‍රියා කරන තනි බලය වෙන්නේ බල පද්ධතියේ සම්ප්‍රයුක්ත බලය. හරි, බලන්න. කියන්නේ අපෙන් මේ ගානේ දැහුවේ ඒ හරහා ක්‍රියා කරන තනි බලය. ඒ තනි බලය කියන එක සමාන වෙනවා පද්ධතියේ සම්ප්‍රයුක්ත බලයට. ඒ වගේම තමයි බල යුග්මය. පද්ධතිය තුල්ලෙවන බල යුග්මය කියන එක සමාන වෙන්නේ කැපිටල් A වටා බලපද්ධතියේ ගුණණයට. ඒක තමයි ඒකේ සිද්ධාන්තය. ඒ නිසා මතක තියාගන්න අපෙන් අහන්නේ ගාන බල යුග්මයකට උණනේ කරන්න කියලා නෙමෙයි. පද්ධතිය උණනේ කරන්න ඕනේ කැපිටල් A හරහා ක්‍රියා කරන තනි බලයකට සහ බල යුග්මයකට. ඒතර මේ අවස්ථාවේ තීරිය මතක තියාගන්න සිද්ධාන්තය හරියට මතක තියෙන්න ඕනේ. ලක්ෂයකදී බලපද්ධතියක් දීලා තියෙන බලපද්ධතියක් ලක්ෂයකදී ක්‍රියා කරන තනි බලයකට සහ බල යුග්මයකට උණනේ කරන්න ඕනේ නම් අවසන් ප්‍රතිඵලය වෙන්න ඕනේ මොකක්ද එහෙනම්? බල යුග්මය කියන්නේ පද්ධතියේ අහන ලක්ෂය වටා බලපද්ධතියේ ගුණණය. තනි බලය වෙන්නේ පද්ධතියේ සම්ප්‍රයුක්ත බලයමයි. ඒ තනි බලය තමයි අදාළ ලක්ෂයේදී ක්‍රියා කරන තනි බලය. සම්ප්‍රයුක්තය තමයි අදාළ ලක්ෂයේ ක්‍රියා කරන තනි බලය විදිහට තියෙන්නේ. හරි, එහෙමනම් දැන් මේ ගානේදී අපෙන් ඇහුවේ කැපිටල් A හරහා ක්‍රියා කරන තනි බලය සහ පද්ධතිය තුල් වෙන බල යුග්මය. බල යුග්මයත් මතක තියාගන්න මේ විශේෂ සිද්ධාන්තයත් එක්ක පද්ධතිය තුල් වෙන බල යුග්මය එන්නේ කැපිටල් A වටා බලපද්ධතියේ ගුණණය. අපි හිතමු අපෙන් ගානේදී ඇහුවා නම් අපෙන් ගානේ අහනවා මේ බලපද්ධතිය B හිදී ක්‍රියා කරන තනි බලයකට සහ බල යුග්මයකට උණනය කරන්න කියලා කිව්වොත් මොකද වෙන්න ඕනේ? අපි අහනවා B හිදී ක්‍රියා කරන තනි බලයකට සහ බල යුග්මයකට උණනය කරන්න කියලා. ඒ තනි බලය වෙන්නේ B හරහා ක්‍රියා කරන තනි බලය වෙන්නේ පද්ධතියේ සම්ප්‍රයුක්තෙම තමයි.
එතකොට පද්ධතිය උන්නේ වනේ යුග්මය හවතින් B වටා බල පද්ධතිය ගුරුණය. එසයි ඒක හරියට සිද්ධාන්තය මතක තියාගන්න ඕනේ. හරි. එහෙනම් දැන් තනි බලය හොයනවා කියලා අපිට හොයන්න වෙන්නේ පද්ධතියේ සම්ප්‍රයුක්ත බලය හොයන දේ තමයි කරන්න වෙන්නේ. එහෙනම් අපි දන්නවා පද්ධතියේ සම්ප්‍රයුක්ත වෙවන්න මොකද්ද කරන්න වෙන්නේ? සාමාන්‍ය ඕනම වෙලාවකදී බල පද්ධතියේ සම්ප්‍රයුක්ත වෙවන්න තිරස් විභේදනය කරනවා. තිරස් විභේදනය කරනවා. තිරස් හා තිරස් විභේදන කළා විභේදන කොටස් දෙක අරගෙන ඒ දෙක යොදාගෙන සම්ප්‍රයුක්ත බලය හොයාගන්න පුළුවන්. හරි. ඒක නිසා මුලින්ම අපි බල පද්ධතියේ තිරස් විභේදනය කරමු. ඒ දීලා තියෙන බල පද්ධතියේ තිරස් විභේදනය කරාට පස්සේ අපි කලින් අඳලා තිබ්බ සටහනම යොදාගෙන තිරස් දිශාවට එන සංරචකයේ විදිහට එනවා. ඒක අපි අපිට x කියලා ගත්තාම 3π එනවා ඍණ 7π සහ 9යි මූල 2π cos 45ක් විදිහට. හරි. ඒක අපිට සුළු කරගන්න පුළුවන් cos 45 එකයට මූල 2ක් වෙනවා. ඒක අර මූල 2ත් එක්ක cos 45 එන මෙතනින් එන එකයට මූල 2 මේ මූල 2ත් එක්ක කැපුණාම ඒක 9π වෙනවා. මෙතන 3π සහ ඍණ 7π සුළු කරලා ඍණ 4π එනවා. එතකොට එතනින් එනවා ඍණ 4π + 9π එකක්. එතනින් එනවා තිරස් දිශාවට තියෙන විභේදන කොටස 5යි. p වෙනවා කියන එක. හරි. එතකොට අපි තිරස් විභේදන කොටස හොයාගත්තා. ඒ වගේම ඊළඟට හොයන්න වෙනවා තිරස් විභේදන කොටස. බලපද්ධතියට ඊළඟට තිරස් විභේදනය කරන්න යන්න. අපි කලින් සටහන ඇඳලා තිබ්බා. ඒ සටහන් දිහා බලන අපිට ගන්න පුළුවන් තිරස් විභේදනය කරාට පස්සේ එන ප්‍රතිඵලය මම මෙතනින් පෙන්වුවොතින් තිරස් විභේදන සම්පත්‍තිකේ විදිහට එන්නේ ඍණ p එකක් එනවා 5 p එනවා ඍණ 9යි මූල 2යි p sin 45ක් එනවා. එතනත් sin 45 අපි එක යට මූල 2 විදිහට ලිව්වහම එක යට මූල 2 මේ මූල 2ත් එක්ක යපුනහම මේක ඍණ 9යි p වෙනවා. සයිතනින් අපිට ගන්න පුළුවන් 5π ඍණ p 4π වෙනවා. මෙතන මෙතනින් යන ඍණ 9යි p එක සුළු කරාම y සමානයි ඍණ 5π කියලා එනවා. හරි. එතකොට තිරස් සහ තිරස් විභේදන කොටස් දෙක අපි හොයලා තියෙන්නේ ඒ දෙක යොදාගෙන අපිට හොයාගන්න පුළුවන් සම්ප්‍රයුක්ත බලය. කැපිටල් x සහ කැපිටල් y කියලා තිරස් සහ තිරස් විභේදන කොටස් දන්නවා නම් සම්ප්‍රයුක්ත බලය ගන්න පුළුවන් කොහොමද? සම්ප්‍රයුක්ත r කියලා ගියොත් r සමාන වෙනවා x වර්ගය දන y වර්ගයේ වර්ග මූලයට. එහෙනම් x සහ y දෙක හොයලා තියෙන නිසා අපිට සම්ප්‍රයුක්ත බලය හොයාගන්න පුළුවන්. සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය මන අපිට කලින් ආවේ y ට ඍණ p කියන එක ආවා x ට ආවේ sorry y ට ආවේ ඍණ 5 p කියන එක x ට ආවා ධන 5 p කියන එක y ට ඍණ 5 p කියලා ආව නිසා අපි මේ දිශාවට එන එක තමයි 5 p කියලා ගත්තේ. ඒක ඍණ 5 p කියලා ආව නිසා මේ පැත්තට 5 p කියලා නිරූපණය කරන්න පුළුවන්. x ට එනවා මේ දිශාවට 5 p. ඒතර සම්ප්‍රයුක්ත බලය මේ ඔස්සේ නිරූපණය වෙනවා. එහෙනම් සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය අපිට ගන්න පුළුවන් කොහොමද? එතන මම අරගෙන තිනවා 5π බලය සමග සම්ප්‍රයුක්තය සාධන කෝණය තීටා. අපිට තීටා හොයලා දෙන්නත් පුළුවන්. මෙතනින් එනවා r සමාන වෙනවා අපි දන්නවා x වර්ගය දන y වර්ගයේ වර්ග මූලයට. x ට අපිට ආවා 5π y ට ඍණ 5π ආවා. ඒක දිශාව මාරු කළා මම ඇඳලා තියෙනවා. එහෙනම් මේ දිශාවට 5π එන්නේ. ඒ දෙක ආදේශ කරාට පස්සේ එනවා 5π වර්ගය දන 5π වර්ගයේ වර්ග මූලයක්. වර්ගමූලය තුළ තියෙන මේ පද දෙකෙන් මේ 5π එක සහ මේ 5π එක එළියට ගන්න පුළුවන්. 5π වර්ගයක් එළියට එද්දී එළියට එන්නේ 5π වෙලා. එතන 5π වෙලා එළියට ආවට පස්සේ මේක ඇතුළේ ඉතුරු වෙනවා. මෙතන 1යි මෙතන 1යි. 1 වර්ගය දන 1 වර්ගය කියන්නේ 2ක් වෙනවා. 2ේ මූලය වෙනවා. ඒක සම්ප්‍රයුක්ත බලයේ විශාලත් වෙනවා 5යි මූල 2යි p කියලා. හරි. එතකොට සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය ගැන අපි දිශාවත් හොලා දෙන්න ඕනේ. tan θ සමාන වෙනවා y බෙදීම x ට. y ට අපිට ආවා 5π කියන එකක් අර දක්වලා තියෙන දිශාවට 5π. x ටත් වෙනවා 5π. ඒක එතනින් අපිට හොයාගන්න පුළුවන් tan θ එකක් වෙනවා. tan θ එකයි නම් θ 45යි. හරි. ඒක නිසා නම් එනවා තීටාගේ යගේ 45යි. ඒතර අපි නම් පද්ධතියේ සම්ප්‍රයුක්ත බලය හොයලා දිනවා සම්ප්‍රයුක්ත විශාලත්වය ආවා 5 මූල 2යි p. ඒතර සම්ප්‍රයුක්තේ තිරස් දිශාවට 5 p බලය සමග සාධන කෝණය එනවා අංශක 45ක්. ඒතර අපෙන් අහලා තිබ්බ ගානේ ප්‍රශ්න දෙකයි. මොකක්ද අහලා තිබ්බ ප්‍රශ්න දෙක? පද්ධතියේ උණනය වන තනි බලය සහ කැපිටල් A හරහා ක්‍රියා කරන තනි බලය සහ බල යුග්මය. ඒතර තනි බලය අපි කිව්වා තනි බලය සමාන වෙන්නේ මොකේදද? පද්ධතියේ සම්ප්‍රයුක්ත බලයටමයි. එහෙනම් සම්ප්‍රයුක්ත බලය හොයාගත්ත අපි 5 මූල 2යි p කියලා එනවා. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වය සම්ප්‍රයුක්තයේ 5 මූල 2යි p වෙනවා. ඒ කියන්නේ තනි බලයේ විශාලත්වය 5 මූල 2යි p. ඒතර මේ බලයේ සාධන කෝණය තමයි අංශක 45 කියලා අවිලා තියෙන්නේ. ඊළඟට හරි. දැන් එතකොට අපේ අවසන් පිළිතුරේ හරහා තනි බලය 5 මූල 2යි p කියන සම්ප්‍රයුක්ත බලයේ විශාලත්වයට සමාන වුණා. ඒක AB රේඛාවට අංශක 45කින් ආනතව තමයි ක්‍රියා කරන්නේ. ඊළඟට ගානේ තව එක ප්‍රශ්නයක් අහලා තිබුණා. ඒ ප්‍රශ්නේ උනේ පද්ධතිය උණනය වන තනි බලය. තනි බලය සමාන වෙනවා කියලා කිව්වෙ මොකටද? ඒ අදාළ ලක්ෂ්‍යය වටා බල පද්ධතියේ ගුණනය. දැන් අපෙන් ඇහුවේ කැපිටල් A හරහා ක්‍රියා කරන තනි බලය සහ යුග්මයේ ගුණනය. එහෙනම් යුග්මයේ ගුණනය සමාන වෙනවා කැපිටල් A වටා බල පද්ධතියේ ගුණනයට. හරි. එහෙනම් කැපිටල් A වටා වාමාවර්ත ගුණනය අරගෙන තියෙනවා. එතන බලය අදාළ ලම්බ දුරෙන් වැඩි කළා වාමාවර්ත ගුණනය අපිට ගන්න පුළුවන්. සටහන යොදාගෙන ගුණනය ගත්තට පස්සේ 5π වැඩි කිරීම A එනවා. ධන 7π වැඩි කිරීම A. 9 මූල 2π sin 45 වැඩි කිරීම A කියලා එනවා.
හරි මේ ටික අපිට සුළු කරාට පස්සේ ගන්න පුළුවන් 3 p a කියලා අලියක් එනවා එහෙනම් මේක තමයි ඒ වටා බල පද්ධතියේ ගුණණීය විදියට එන්නේ හරි එහෙනම් අපිට එම නිසා කියන්න පුළුවන් බල යුග්මයේ ගුණණය සමාන වෙනවා 3 p a කියන බලයට හරි ඉතින් ඒක ක්‍රියාත්මක වෙන්නේ a b c d a කියන අතර සමචතුස්රය අකුරු පාවිච්චි කරලා අපිට එන අත මේ විදියට කෙනවා කියන එක කියන්න පුළුවන් හරි එහෙමනම් ඒක සිද්ධාන්තයක විදියට පැහැදිලි මතක තියාගන්න ගොඩක් අය හරියට පැහැදිලිව තේරුම් ගන්න නැති තැනක් ගානේ අහලා තිබ්බේ යුග්මයක් ගැනද يعني පද්ධතිය යුග්මයකට උනනේ කරන්න කියලාද නැහැ විශේෂ දෙයක් මතක තියාගන්න අහලා තිබ්බේ කැපිටල් A හරහා ක්‍රියා කරන තනි බලයකට සහ බල යුග්මයකට උනනේ කරන්න කියලා තමයි තිබුණේ එහෙමනම් ඒක ඕන මේක වෙන්න පුළුවන් චතුරස්රයක සදාස්රයක පංචස්රයක ඕන මේක අපෙන් අහනනම් මොන හරි ලක්ෂයක් දීලා මේ පද්ධතිය මේ ලක්ෂය හරහා ක්‍රියා කරන තනි බලයකට සහ යුග්මයකට උනනේ කරන්න කියලා අපි මොකද්ද කරන්න වෙන්නේ පද්ධතියේ සම්ප්‍රයුක්තය සමාන වෙනවා ඒ අහන තනි බලයට ඒ වගේම තමයි යුග්මයේ ගුණණය සමාන වෙනවා අදාළ ලක්ෂ්‍ය වටා පද්ධතියේ ගුණණයට එහෙනම් ඒක පැහැදිලිව මතක තියාගන්න හරි අපි තවත් ප්‍රශ්නයකට යමු හරි බලන්න ඊළඟ ප්‍රශ්නය එහා බී අනු සිම්පල් ඒ යන්න ඒරින බීට ලම්බක වන පරිදි පිහිටි දෛශික දෙකකි ඒතර ඒ සහ බී කියලා දෛශික දෙකක් ගැන කියවෙනවා එතනින් සිම්පල් ඒ කියන දෛශිකය ලම්බක වෙනවා කියලා කියන්නේ ඒරින බීට බීහි විශාලත්වය ඒහි විශාලත්වයෙන් මෙන් තුන් ගුණයක් නම් බී දෛශිකය යන්න කේ ඒරින බීට ලම්බක වන පරිදි කේහි අගෙස වන අපිට දෛශික දෙකක් තියලා තියෙනවා ඒ සහ බී කියලා සිම්පල් ඒ කියන දෛශිකය ලම්බක වෙනවා කියලා ඒරින බීට දෛශික දෙකක් ලම්බක නම් අපිට කියන්න පුළුවන් මොකද්ද වෙන්නේ දෛශික දෙකේ තිත් ගුණිතය බිඳුවක් වෙනවා හරි එතන ගාන කියවද්දී අපි අර්ථය තේරුම් ගමු බීහි විශාලත්වය ඒහි විශාලත්වයෙන් මෙන් තුන් ගුණයක් නම් يعني B ගේ විශාලත්වය A ගේ විශාලත්වයෙන් මෙන් තුන් ගුණයක් වෙනවා කියලා කියනවා. එතකොට එකකින් අපිට කියන්න පුළුවන් A ගේ විශාලත්වය කියන්නේ මාපාංක A කියන එක. ඒතර විශාලත්වයෙන් වැඩි කවුද? A ද B ද? B. මොකද B හි විශාලත්වය A හි විශාලත්වයෙන් මෙන් තුන් ගුණයක්. දැන් A ගේ විශාලත්වය අඩු නිසා තමයි යා තුනෙන් වැඩි කරලා B ට සමාන කරලා තියෙන්නේ. ඒ නිසා ඒතර විශාලත්වය වැඩි B ගේ. එහෙනම් අපිට කියන්න පුළුවන් B කියන එක සමාන වෙනවා 3යි A ගේ විශාලත්වය වගේ තුන් ගුණයකට. B යන්න K A ඍණ B ට ලම්බක වන පරිදි K හි අගේසවන්න කියලා අපිට කියනවා. හරි එතෙන්දී අපිට ප්‍රධාන වේදෙන දේ තමයි දෛශික දෙකක් ලම්බක නම් දෛශික තිත්ගුණිතය අපිට කියවෙනවා ලම්බක දෛශික දෙකක තිත්ගුණිතය බිඳුවක් වෙනවා කියන එක. ඒතර ඒක යදා ගන්න පුළුවන් මේ ගැටලුව අපිට විසඳ ගන්න. මුලින්ම ආන්න අපිට දත්තයක් විදිහට එකක් කියවෙනවා සිම්පල් A දෛශිකේ යන්න A ඍණ B ට ලම්බක වෙනවා කියලා. ඒක A ඍණ B ට ලම්බක නම් ඒ ලම්බක දෛශික දෙකේ තිත්ගුණිතය බිඳුවක් වෙනවා කියන එක අපිට කියන්න පුළුවන්. සිම්පල් A යන්න ඒරින B ට ලම්බක නිසා A තිත ඒරින B කියන දෛශික දෙකේ ඒ දෛශික දෙකේ තිත් ගුණිතය ගත්තාම ඒක බිඳුවක් වෙනවා. ඒතර අපිට වම් පැත්තේ තිත් ගුණිතය සලක ගන්න පුළුවන්. මෙතන මෙහා වැඩි වෙද්දි මේක A තිත A වෙනවා. මේක මෙතෙන්ට වැඩි වෙද්දි ඍණ A තිත B වෙනවා. හරි. ඒතර ඒ දෛශික දෙකේ තිත් ගුණිතය ගත්තාම තිත් ගුණිතයේදී අපිට කියනවා එකම දෛශිකයේ තිත් ගුණිතය දෙපාරක් සලකද්දී ඒක සමාන වෙනවා එම දෛශිකයේ මාපාංකයේ වර්ගයට. එහෙනම් A තිත A කියන එක සමාන වෙනවා මාපාංකයේගේ වර්ගයට. B තිත B ගත්තොත් මාපාංක B ගේ වර්ගය වෙනවා. එහෙමනම් මෙතනින් පස්සේ A තිත A කියන එක අපිට සුළු කරගන්න පුළුවන්. ඒක මාපාංකයේගේ වර්ගය වෙනවා. A තිත B කියන දෛශිකයේ සුළු කරන්න අපිට දෛශික දෙක අතර කෝණය වගේ දීලා නැහැ. ඒක නිසා මේ දෛශික දෙක අපිට මීට වඩා මෙතනින් එහාට සුළු කරන්න බෑ. ඒක ඒ විදිහටම තියන්න පුළුවන්. හරි. ඒ ප්‍රතිඵලයෙන් අපිට ගන්න පුළුවන් A තිත B කියන එක එහා පැත්තට දැම්මහම දෛශික A දෛශිකයේ මාපාංකයේ වර්ගය සමාන වෙනවා. ඒ තිත B කියන එකට. ඒතර ඒක අපි අපේ පළවෙනි සමීකරණයේ විදිහට තියාගමු. ඒතර එක දත්තයක් අපිට ගන්න කිය වුණා සිම්පල් A කියන දෛශිකය ඒරින B ට ලම්බකයි කියලා. ඒරින B ට ලම්බක නිසා A දෙකේ තිත් ගුණිතය බිඳුවක් වෙනවා කියන දේ යොදාගත්තාම අපිට එක ප්‍රතිඵලයක් එනවා මේ විදිහට. එහෙනම් මේක අපේ පළවෙනි සමීකරණයේ විදිහට අපි තියාගමු. ඊළඟට අපිට ගන්න කියන්නේ හරි මුලින්ම කියපු දත්තෙන් අපි ගන්න පුළුවන් ප්‍රතිඵලය ගත්තා. ඊළඟට කියන්නේ B කියන දෛශිකය K ඒරින B ට ලම්බක වන පරිදි K ගේ අගය හොවන්න කියලානේ. එහෙනම් මෙතන ආයි කියනවා සිම්පල් B කියන දෛශිකයේ ලම්බක වෙනවා K A ඍණ B කියන දෛශිකයට. එහෙනම් මොකද අපිට කියන්න පුළුවන්? මේ දෛශික දෙකේ තිත් ගුණිතය ගත්තත් ඒක බිඳුවක් වෙන්න ඕනේ. يعني B පරක් K A ඍණ B කියන දෛශික දෙකේ තිත් ගුණිතය ගත්තත් ඒක බිඳුවක් වෙන්න ඕනේ. හරි. එහෙනම් එතනින් අපිට ගන්න පුළුවන් ප්‍රතිඵලය අපි ගමු. ඒතර මේ දෛශික දෙක ලම්බක නිසා B තිත K A ඍණ B කියන එකේ තිත් ගුණිතය ගත්තාම බිඳුවයි. එතනත් අපිට සුළු කරගන්න පුළුවන් මේක මෙතෙන්ට වැඩි වෙද්දී B වරක් K A වෙනවා. එක B වරක් B තිත K A කිව්වත් K A වරක් K A තිත B කිව්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේක මෙතෙන්ට වැඩි වෙද්දී නේ අපි ගත්තා K වරක් A තිත B. මෙයා මෙතෙන්ට වැඩි වෙද්දී ඍණ
බීතිත බී වෙනවා. අයි කලින් මම කිව්වා ඒතිතේගේ මාපාං සෝරි ඒතිත ඒ කියන තිගුණිතේ සමාන මොකදද? මාපාංකයේගේ වර්ගයට. ඒ වගේම තමයි බීතිත බී කියන එකත් සමාන වෙනවා මාපාංක බීගේ වර්ගයට. නේ එතනින් අපිට කියන්න පුළුවන් බීතිත බී කියන එක සමාන වෙනවා මාපාංක බීගේ වර්ගයට. එතන අපිට තවත් සමීකරණයක් ගන්න පුළුවන්. මේ මාපාංක බීගේ වර්ගය හැ පැත්තට දැම්මොත් k වරක් ඒතිත බී සමාන වෙනවා මාපාංක බීගේ වර්ගයට. එතන මේක අපේ දෙවෙනි සමීකරණය. කලින් අපිට සමීකරණයක් ආවා ඒ සමීකරණය සහ දෙවෙනි සමීකරණය පාවිච්චි කරලා අපිට අවශ්‍ය ප්‍රතිඵලය ගන්න පුළුවන්. 1 සහ 2 කියන සමීකරණ දෙක ගත්තොත් කලින් අපිට ආවේ පළවෙනි සමීකරණයේදී ආවේ ඒතිත බී කියන එක සමානයි මාපාංකයේගේ වර්ගය කියලා. අපි සමීකරණ එක විදිහට නම් කරගෙයි තිබ්බේ ඒතිත බී සමානයි මාපාංකයේගේ වර්ගය. එහෙනම් දෙවෙනි සමීකරණයෙන් අපිට ආවා k ඒතිත බී සමානයි මාපාංක බීගේ වර්ගය. පළවෙනි සමීකරණයෙන් අපි හොයලා තිබ්බ ඒතිත බී කියන මේක සමාන වෙනවා මාපාංකයේගේ වර්ගයට. නැහ එතනින් අපි k ඒතිත බී k වරක් ඒතිත බීගේ ඒතිත බීට පළවෙනි සමීකරණයෙන් ගෙනල්ලා මාපාංකයේගේ වර්ගය ආදේශ කරනවා. එහෙම ආදේශ කරාට පස්සේ අපිට එනවා k වරක් මාපාංකයේගේ වර්ගය සමානයි මාපාංක බීගේ වර්ගය කියලා. ඊළඟ ගානේ තව දත්තයක් කියවුණා බීහි විශාලත්වය ඒහි විශාලත්වයෙන් මෙන් තුන් ගුණයක් නම්. එතකොට බීගේ විශාලත්වය ඒහි විශාලත්වයෙන් මෙන් තුන් ගුණයක්. එතකොට වැඩි කවුද? වඩා විශාල වෙන්නේ බී. දැන් ඒ කුඩා නිසා තමයි යා තුනින් වැඩි කළා මේකට සමාන කරගන්නේ. ඒක නිසා අපිට ලියන්න පුළුවන් බීගේ මාපාංකය සමානයි ඒගේ මාපාංකය වගේ තුන් ගුණයක්. මොකද ඒහි විශාලත්වයෙන් මෙන් තුන් ගුණයක් වෙනවා බීහි විශාලත්වය. එතකොට මේ ප්‍රතිඵලය ගන්න පුළුවන්. එතකොට මේක දෙපැත්තම වර්ග කරාම අපිට එනවා ප්‍රතිඵලයක් 9 වරක් දෛශික ඒ දෛශිකේ මාපාංකයේ වර්ගය සමානයි බී දෛශිකේ මාපාංකයේ වර්ගය. හරි. එතකොට බලන්න අපිට මුලින් මෙතන ඇවිල්ලා තියෙන ප්‍රතිඵලයේ තියෙනවා k වරක් ඒ දෛශිකේ මාපාංකයේ වර්ගය සමානයි බී දෛශිකේ මාපාංකයේ වර්ගය. මෙතන එනවා 9 වරක් ඒ දෛශිකේ මාපාංකයේ වර්ගය සමානයි බී දෛශිකේ මාපාංකයේ වර්ගය. එතකොට මේ බී දෛශිකේ මාපාංකයේ වර්ගයට අනුරූප බී දෛශිකේ මාපාංකයේ වර්ගය තියෙනවා. ඒ දෛශිකේ මාපාංකයේ වර්ගයට අනුරූප ඒ දෛශිකේ මාපාංකයේ වර්ගය තියෙනවා. එහෙමනම් k ගේ යගේ මොකක්ද වෙන්න ඕනේ? 9ක් වෙන්න ඕනේ. එහෙනම් මේ ආකාරයටම මෙතන ප්‍රතිඵලය අපිට ඇවිල්ලා තියෙනවා. එහෙනම් මෙතනින් අපිට කියන්න පුළුවන් k හි යගේ 9ක් වෙනවා කියන එක. හරි. එහෙනම් අපිට අහලා තිබ්බේ අපෙන් k ගේ යගේ හොයන්න කියන එක. එහෙනම් අපිට අන්තිමට එනවා පිළිතුරු විදිහට k සමානයි 9ක් වෙනවා කියන එක. එහෙනම් අපිට තිග්ගුණිතයේදී ප්‍රධාන වේදෙන දෙයක් තමයි දෛශික දෙකක එකිනෙකට ලම්බකව පිහිටනවා නම් එම දෛශික දෙකේ තිග්ගුණිතය මොකද වෙන්නේ? බිඳුවක් වෙනවා. ඔක අපිට ගැටළු විසඳද්දී ගොඩක් වෙලාවට දා ගන්න පුළුවන්. හරි. එහෙනම් එකේ k ගේ යගේ 9ක් වෙනවා. අපි තවත් ගැටලුවකට යමු. ඊළඟ ගැටලුව තියෙන්නේ සාපේක්ෂ ප්‍රවේගයෙන්. ඒක බලන්න ගාන කියවලා පැහැදිලිව තේරුම් ගන්න. කියනවා මෙහෙම නැගෙනහිර දිශාවට පැයට කිලෝමීටර් 6ක ප්‍රවේගයකින් ගමන් ගන්නා සයිකල් කරුවෙකුට උතුරු දෙසින් සුළඟක් හමන බව දැනේ. සයිකලයේ වේගය දෙගුණ කළ විට සුළඟ ඊසාන දෙසින් හමන බව දැනේ. සුළඟේ ප්‍රවේගය ගිනි කොන දිශාවට 6.2 km/h එක බව පෙන්වන්න. හරි. මෙහෙමයි කියන්නේ නැගෙනහිර දිශාවට 6ක ප්‍රවේගයෙන් ගමන් ගන්නා සයිකල් කරුවෙකුට. කියන්නේ සයිකල් කරුවෙක් නැගෙනහිර දිශාවට යනවා 6ක ප්‍රවේගයෙන්. එහෙම යද්දී උතුරු දෙසින් සුළඟක් හමන බව දැනේ. සුළඟ හමන බව දැනෙන්නේ උතුරු දිශාව ඉදලා. හරි. එතකොට සාපේක්ෂ ප්‍රවේගය අපි මෙහෙම කියනවා දැනෙන පරිදි පෙනෙන පරිදි වගේ දේවල් වලින් කියවෙන්නේ සාපේක්ෂ කියන අර්ථයම තමයි. දැන් මෙතනත් පැහැදිලිව කියලා බලන්න. නැගෙනහිරට 6ක ප්‍රවේගයෙන් ගමන් ගන්නා සයිකල් කරුවෙකුට, ඒ කියන්නේ සයිකල් කරු ගමන් ගන්නා ප්‍රවේගය 6යි. උතුරු දෙසින් සුළඟක් හමන බව දැනේ. දැනෙන දෙයක් කියන්නේ මතක තියාගන්න සාපේක්ෂයි කියන අර්ථයම තමයි. එහෙනම් මේකේ දත්තවෙන් කරොත් අපිට මෙහෙම කියන්න පුළුවන්. සයිකල් කරුගේ ඇත්තම ප්‍රවේගය 6යි. සයිකල් කරුට දැනෙන පරිදි සුළඟේ ප්‍රවේගයේ තියෙන්නේ උතුරු දිශාවේ සිට. ඕක තමයි අර්ථය. ඊළඟට කියනවා සයිකලයේ වේගය දෙගුණ කළ විට. ඔහු යන බයිසිකලයේ වේගය දෙගුණ කරාට පස්සේ සුළඟ ඊසාන දෙසින් හමන බව දැනේ. දැන් කලින් 6කින් ගියේ දිශා වෙනස් කරනවා කියලා කියන්නේ නැහැ නේ. කියන්නේ මුල් දිශාවටමයි දැන් 12කින් යනවා. එහෙම යද්දී සුළඟේ ප්‍රවේගය එහෙම යද්දී අපිට කියනවා සුළඟ ඊසාන දෙසින් හමන බව දැනේ. එහෙම යන වෙලාවදී කියනවා සුළඟ හමනවා කියලා දැනෙන්නේ ඊසාන දෙසින්. සුළඟේ ප්‍රවේගය ගිනි කොන දිශාවට 6.2 km/h බව පෙන්වන්න. ඒතර මේ අවස්ථා දෙකේදීම අපිට සුළඟේ ප්‍රවේගය ගැන කියවෙන්නේ සයිකල් කරුවට සාපේක්ෂව. දැන් අපෙන් අන්තිමට ගාන යන්නේ සුළඟේ ප්‍රවේගය. ඒ කියන්නේ ඇත්තටම සුළඟේ ප්‍රවේගයවත් පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය තමයි හොයලා දෙන්න ඕන. මුලින්ම අපි ගානේ දත්ත වෙන් කරගන්න ඕනේ. මම පදාර්ථ දක්වනවා සුළඟ W, සයිකල් කරු C සහ පොළොව E විදියට. ඒතර මුලින්ම අපිට දීලා තිබ්බා සයිකල් කරුගේ ප්‍රවේගය 6ක් වෙනවා කියන එක නැගෙනහිර දිශාවට. ඒක දත්තයක් විදියට ගන්න පුළුවන්. එතනින් අපිට එනවා
පොළොවට සාපේක්ෂව සයිකල් කරුගේ ප්‍රවේගය මුල් අවස්ථාවේදී 6යි. ඒක නැගෙනහිර දිශාවට. දෙවෙනි අවස්ථාවේදී කියුණා පොළොවට සාපේක්ෂව සයිකල් කරුගේ ප්‍රවේගය කලින් ආගේ වගේ දෙගුණයක් වුණා කියන එක. දෙගුණයක් වුණා කියන්නේ දිශාව වෙනස් වෙන්නේ නැහැ. කලින් 6යි. එහෙනම් දැන් 12යි. ඊළඟට අපිට තව දත්ත දෙකක් කියුණා. සයිකල් කරුට දැනෙන පරිදි සුළඟේ ප්‍රවේගය. ඒ කියන්නේ සයිකලයට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය කියන එක තමයි අවස්ථා දෙකෙන්ම කියුනේ. හරි මුල් අවස්ථාවේදී කියුණා සයිකල් කරුට සුළඟ උතුරු දෙසින් හමන බව දැනේ. ඒතර උතුරු දිශාවේ සිට සුළඟ හමනවා කියලා දැන්නවා. දැන් මේ දෙවෙනි අවස්ථාවට අදාළව සුළඟ ඊසාන දිශාවෙන් හමන බව තමයි උහුර දැනුනේ. ඒ කියන්නේ උතුරෙන් අංශක 45ක් නැගෙනහිරට ගිහිල්ලා ඊසාන දිශාවෙන් කිව්වා මෙහාට තමයි ඉතලෙන්නේ. හරි. එතනින් පස්සේ අපිට මේ දත්ත සම්බන්ධ කරලා යොදා ගන්න පුළුවන් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මය. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ මේ ප්‍රතිඵල තුන සඳහා යෙදුවාම අපිට ලියන්න පුළුවන් VW, E පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය සමානයි W, C දෙන C, E. ඒක VW, C කියන්නේ සුළඟ සයිකල් කරුට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය දන පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය. ඒතර මේ තැන් වලින් අපිට චලිතයේ අවස්ථා දෙකක් තියෙනවා. මේක එක අවස්ථාවක්, මේක එක අවස්ථාවක්. හරි, අවස්ථා දෙකේ දත්ත වෙන වෙනම ගෙනල්ලා අවස්ථා දෙකකට සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයට ආදේශ කරගන්න පුළුවන්. අයිත් සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ මෙතන ලියලා තියෙනවා. එතනින් අවස්ථා දෙකේ දත්ත ආදේශ කරාට පස්සේදී අපිට මෙන්න මේ ප්‍රතිඵලය ගන්න පුළුවන්. හරි, මුල් අවස්ථාවේදී සයිකලට සාපේක්ෂව සුළඟ තිබුණා මේ දිශාවට, පොළොවට සාපේක්ෂව සයිකල් කරුගේ ප්‍රවේගය මේ දිශාව. ඒතර දෙවෙනි අවස්ථාවේදී සුළඟ ඊසාන දෙසින් හමාගෙන ආව සයිකල් කරුගේ ප්‍රවේගය තිබුණේ නැගෙන දිශාවට 12ක්. හරි, දැන් මේ අවස්ථා දෙකට ප්‍රවේග ත්‍රිකෝණ දෙකක් වෙන වෙනම අඳින්නත් පුළුවන්. වෙන වෙනම ඇඳලා ගණනය කිරීම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රවේග ත්‍රිකෝණ දෙකම එකම සටහනක් අඳින්නත් පුළුවන්. එකම සටහන ඇඳ ගන්න එක ලේසි වෙයි. අපි අවස්ථා දෙකේ ප්‍රවේග ත්‍රිකෝණ එකම සටහනක මෙතන දාලා තියෙනවා. හරි, බලන්න මුල් අවස්ථාව ගත්තොතින් මම මෙන්න මේ රාශියෙන් පටන් ගන්නවා. එයාගෙන් පටන්ගෙන මේ කහපාටින් නිරූපණය කරලා තියෙන එකේ අවස්ථා දෙක. මේකෙන් පටන්ගෙන අපි විශාලත්වය දන්නේ නැහැ. අභිදිශාව ඇඳගෙන ගියා. එයා අවසන් වෙන තැනින් පටන්ගෙන මේ විශාලත්වය හයක් වුණ රාශිය මේ දිශාවට ඇඳලා නතර කරා. ඒතර අපි මෙයා ඇඳට එයාගේ විශාලත්වය දන්නේ නැහැ, දිශාව විතරයි. මෙයාගේ විශාලත්වය නම් අපි දන්නවා හයක් වෙනවා කියන එක. ඇඳලා ඒ ප්‍රවේග ත්‍රිකෝණය සම්පූර්ණ කරාට පස්සේ ආරම්භයේ සිට අවසානයේ දක්වා දිශාව ගත්තාම මේ දෙකට අදාළ සම්ප්‍රයුක්ත ප්‍රවේගය එනවා මේකෙන්. එහෙම නැත්නම් පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය. ඒතර දෙවෙනි අවස්ථාවේ දත්ත ගත්තොතින් එකක් එනවා අංශක 45කින් ආනතව. ඒතර මෙහෙම ප්‍රවේග ත්‍රිකෝණ දෙකක් එකම සටහනක අඳිද්දී මේ පළවෙනි ප්‍රවේග ත්‍රිකෝණයේ ආරම්භක ලක්ෂය මෙතන, අවසාන ලක්ෂය මෙතන. ඒ වගේම දෙවෙනි ප්‍රවේග ත්‍රිකෝණයටත් ආරම්භක ලක්ෂය මේකම වෙන්න ඕනේ, අවසාන ලක්ෂය මේකම වෙන්න ඕනේ. එහෙම වුණ පරිදි තමයි අනිත් ප්‍රවේග ත්‍රිකෝණය අඳින්නේ. එතකොට දැන් මේ දත්ත අපි නිරූපණය කරලා ඉවරයි. එහෙනම් මේ දත්ත නිරූපණය කරද්දී මේක ආරම්භක ලක්ෂයම කරලා පටන් ගන්නවා. ඒක මම මෙන්න මේ රාශියෙන් පටන් ගන්නවා. එයාගෙන් පටන් අරගෙන මේ අංශක 45කින් ආනතව ඇඳගෙන එනවා. ඇඳගෙන ඇවිල්ලා එයා අවසන් වන තැනින් මේක පටන් ගන්නවා. පටන්ගෙන යා මේ දිශාවට 12ක් අඳින්න ඕනේ. ඒ වගේම ඒක ඉවර වෙන්නත් ඕනේ පළවෙනි ප්‍රවේග ත්‍රිකෝණය අවසන් වුණු තැනින්. ඒක නිසා 12 කියන රේඛාව ඇඳගෙන ඉන්න පුළුවන් මෙතන ඉඳලා මෙතෙන්ට. ඒතර ඔය කියන දත්ත අපි සම්පූර්ණ සටහනේ නිරූපණය කරගත්තාම මේකේ යගේ කලින් අපි දැනගෙන හිටියේ 6ක් වෙනවා කියන එක. නිසා මේක විශාලත්වය 6යි. ඊළඟට මේ කෝණේ අංශක 45ක් වෙනවා. මෙතන මුළු වගේ 12ක් වෙන්න ඕනේ නිසා මේක 6යි. ඒක නිසා මේ දිග 6ක් වෙන්න ඕනේ. ඉතින් අපිට කලින් දත්තේදී ආවා මෙන්න මේක 45ක් වෙනවා කියන එක. ඒක යොදාගත්තාම තමයි මේක 45ක් වෙනවා කියන එක එන්නේ. දැන් බලන්න මුළු එක 12ක් වෙන්න ඕන නිසා මේක 6ක් වුණා. ඉතින් මේක ආවේ අංශක 45කින් ආනතව. ඒක අපේ දත්තය. දැන් මෙයා 45කින් ආනතව නම් මේක 6යි නම් මේක 90ක් නිසා මේ කෝණයත් 45ක් වෙනවා. ඒ කියන්නේ මේ ත්‍රිකෝණය සමද්විපාද වෙනවා. එහෙනම් මේක 6ක් වෙද්දි මේකත් 6යි. ඉතින් ඒක 6යි මේක අපි දත්තෙන් දැන හිටියා මෙයා 6යි. එහෙනම් මේකත් 6යි මේකත් 6යි නම් ආයි මේ ත්‍රිකෝණය සමද්විපාද වෙනවා. ඒතර මේ කෝණ අංශක 90ක් නිසා මේ පාද දෙකට සම්මුඛ කෝණ සමාන වෙන්න ඕන නිසාත් මේ එකක් අංශක 45 දෙකින් වෙනවා. ඒ නිසා මේ කෝණයත් අංශක 45යි. ඒතර මේ දිගත් 6ක් වෙනවා. එහෙනම් මේ දිගත් 6යි මේ දිගත් 6ක් වෙද්දී මෙන්න මේ කර්ණයේ අගේ අපිට ගන්න පුළුවන් 6යි මූල දෙකක් වෙනවා කියන එක. ඍජු කෝණී ත්‍රිකෝණයක පාද දෙකක් දිගින් සමාන නම් කර්ණයේ ගන්න පුළුවන් එක පාදයක් x වෙනවා තින් මූල දෙකයි x කියලා. එහෙනම් මෙතන මේ පාදයත් 6යි මේ පාදයත් 6 නිසා කර්ණ එනවා 6යි මූල දෙකයි. එහෙනම් මේ කර්ණයේ මගින් නිරූපණය වෙන්නේ සම්ප්‍රයුක්ත හේවත් VW, E එහෙම නැත්නම් පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය. එහෙනම් ඒකේ විශාලත්වය අපිට ලැබිලා තියෙනවා 6යි මූල 2යි. තියෙන්නේ දකුණින් අංශක 45ක්
නැගෙනහිර දිශාවට එහෙම නැත්නම් ගිනි කොන දිශාවට කියලා කියන්න පුළුවන්. එහෙමනම් ඊග අපිට පිළිතුරු විදිහට එනවා සුළඟේ සත්‍ය ප්‍රවේගය හෙවත් පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය 6.2 පැයට කිලෝමීටර වලින් දිශාව වෙන්නේ ගිනි කොන දිශාවට. හරි අපිට බව පෙන්වන්න කියලා තිබ්බේ ඒ ප්‍රතිපලය. එහෙනම් සුළඟේ ප්‍රවේගය ගිනි කොන දිශාවට 6.2 පැයට කිලෝමීටර වෙනවා. හරි එකේ දිශාවත් අපිට ඇවිල්ලා තිනවා විශාලත්වයත් ඇවිල්ලා තිනවා ඒ නිසා මේ පිළිබඳව ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි නිසා එතන අපි අවසන් කරේ සාපේක්ෂ ප්‍රවේගය සම්බන්ධ ගැටලුවක්. එතෙන්දී ඔය අවස්ථා දෙකක චලිතය ගැන කියවෙද්දී ඔය අවස්ථා දෙකේම ප්‍රවේග එකම සටහනක දාද්දී අපිට සුළු කරගන්න ලෙසයි. ඒ විදිහට ප්‍රවේග ත්‍රිකෝණයක් අඳිද්දී ප්‍රධානම මතක තියාගන්න ඕන දේ තමයි අපි පළවෙනි ප්‍රවේග ත්‍රිකෝණය ඇඳ කියලා හිතමු. ඇඳාම ඒ ප්‍රවේග ත්‍රිකෝණයේ ආරම්භක ලක්ෂය දෙවෙනි ප්‍රවේග ත්‍රිකෝණයටත් ආරම්භක ලක්ෂය වෙන්න ඕනේ. ඒ වගේම ඒකේ අවසන් ලක්ෂය දෙවෙනි ප්‍රවේග ත්‍රිකෝණයටත් අවසන් ලක්ෂය වෙන්න ඕනේ. ඒ නිසා ප්‍රවේග ත්‍රිකෝණ දෙකක් එකම සටහනක අඳිද්දී හරි ආරම්භක ලක්ෂය ප්‍රවේග ත්‍රිකෝණ දෙකටම එකම වෙන්න ඕනේ. අවසාන ලක්ෂයත් ප්‍රවේග ත්‍රිකෝණ දෙකටම එකම වෙන්න ඕනේ. ඒ විදිහට අඳින්දි හැම වෙලම අඳින්න. හරි අපි තවත් ප්‍රශ්නකට යමු. ඊළඟට තියෙනවා ප්‍රක්ෂිප්තයක් සම්බන්ධ ගැටලුවක්. අපි කියනවා මෙහෙම U ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක තිරස්තලය මත පරාසය එය නැගි උපරිම උසමෙන් දෙගුණයක් නම් අංශුවේ තිරස් පරාසය 2U වර්ග බෙදීම 5G බව පෙන්වන්න. U ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක් ප්‍රක්ෂේපණය කරලා තිනවා U ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරන ප්‍රවේගය දීලා තිනවා අපිට කෝණය දීලා තිනවද ආනතවන නැහැ. ඒක දත්තයක් විදිහට දීලා නැහැ. ඊස් කියනවා අංශුවක තිරස්තලයේ මත පරාසය එය නැගි උපරිම උසමෙන් දෙගුණයක් නම් තිරස්තලයේ මත පරාසය උපරිම උස වගේ දෙගුණයක්. ඒ කියන්නේ උපරිම උස අපි H කියලා ගත්තොත් තිරස්තලයේ මත පරාසය මොකද වෙන්නේ 2H වෙනවා. ඔක තමයි දත්තය. එහෙමනම් අපිට කියනවා අංශුවේ තිරස් පරාසය 2U වර්ග බෙදීම 5G බව පෙන්වන්න කියන එක. හරි අපි ප්‍රක්ෂිප්තයේ සලකමු. ඔය කියන දත්ත සටහනක නිරූපණය කරගත්තොත් ආරම්භක ප්‍රවේගයේ U කියලා කියන ප්‍රවේගයේ ආනතවන කෝණය දීලා තිබුණේ නැහැ. ඒතරම මම තීටා කියන කෝණයක් යොදාගත්තා. හැබැයි තීටා කියන්නේ දත්තයක් වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕනේ. ඒතර අපි ගානේ පිළිතුරු ලබා ගනිද්දී තීටා සම්බන්ධ කරගන්න පුළුවන්. හැබැයි තීටා ඉවත් කරගන්න වෙනවා. එක දත්තයක් කියුණා අංශුව නැගි උපරිම උස R කියන එක සමාන වෙනවා තිරස් එයා වගේ දෙගුණයක් වෙනවා තිරස්තලයේ මත පරාසය. හරි. චලිතය ආරම්භ කරන මොහොතේදී කාලය මන් T සමානයි බිඳුව කියලා ගත්තා. චලිතය ආරම්භ වෙන මොහොතේදී කාලය T සමානයි කැපිටල් T වෙනවා කියලා ගත්තා. හරි. එහෙනම් අපි කොහොම හරි හොයාගන්න ඕනේ මෙතන මෙන්න මේ තිරස්තලයේ මත පරාසය කියන එක. හරි ඒකේ අගය හොයනවා කියන්නේ R හොයාගත්තොත් තිරස්තලයේ මත පරාසය 2R වලින් දෙන්න පුළුවන්. හරි මන්න උපරිම උස දක්වා චලිත සමීකරණයක් දාලා තිනවා. ඒතර උපරිම උස දක්වා චලිත සමීකරණය දාලා තිනවා V වර්ග සමානයි U වර්ග ධන 2AS කියන චලිත සමීකරණය. හරි. එතකොට උපරිම උස දක්වා චලිත සමීකරණය දාද්දී චලිතය මෙන්න මේ ලක්ෂයේ ඉඳලා මේ ලක්ෂය දක්වා සලකලා තියෙනවා. එතන ප්‍රක්ෂිප්තයේක උපරිම ලක්ෂයේදී ප්‍රවේගය මොකද වෙන්නේ? ප්‍රවේගය බිඳුවක් වෙනවා කියලා නම් කියන්න බෑ. ප්‍රවේගයේ තිරස් සංරචකයේ පවතිනවා. සිරස් සංරචකයේ මොකද වෙන්නේ? බිඳුවයි. ඒක නිසා අපිට කියන්න බෑ උපරිම ලක්ෂයේදී ප්‍රවේගයේ බිඳුවක් වෙනවා කියලා. ඒක තා වැරදි. ප්‍රවේගයේ සිරස් සංරචකයේ බිඳුවයි. ඒක නිසා අවසාන ප්‍රවේගයේ බිඳුවක් වෙනවා. ආරම්භක ප්‍රවේගය මේ U ගෙන් සිරස් දිශාවට එනවා U sin θ. තර ඔය විදිහට අපිට සමීකරණය පාවිච්චි කරලා ඊට පස්සේ එනවා අවසාන ප්‍රවේගයේ බිඳුවයි මෙතන එනවා ආරම්භක ප්‍රවේගයේ U sin θ එක වර්ග කරාම U වර්ග sin වර්ග θ ඉහළට දාන නිසා ගුරුත්වජ මන්දනය එනවා ඍණ g කියලා ඒක නිසා ඒක ඍණ 2g උපරිම උස එනවා r කියන එක. හරි එතනින් 2g r එක එහා පැත්තට දා අපිට එක සමීකරණයක් ගන්න පුළුවන් U වර්ග sin වර්ග θ සමානයි 2g r වෙනවා කියන එක. හරි ඊළඟට සම්පූර්ණ චලිතය සලකලා තිරස් දිශාවට දාලා තියෙනවා S සමානයි UT කියන එක. සම්පූර්ණ චලිතය සලකලා තිරස් දිශාවට S සමානයි UT. ඒතර සම්පූර්ණ චලිතයට තිරස් පරාසය අපිට ආව 2R කියන එක. තිරස් පරාසය තිබුණේ 2R. ඒතර 2R සමානයි U cos θ T වෙනවා. හරි. එතනින් පස්සේ බලන්න ප්‍රශ්නක් නැහැ නේ අපිට. S කියන තිරස් පරාසය 2R තිරස් ප්‍රවේගයනවා තිරස් සංරචකයේ ගන්න U cos θ සම්පූර්ණ කාලයේ කැපිටල් T කියලා තමයි අපි ගත්තේ. ඒතර සමීකරණයක් විදිහට මේක අපිට ගන්න පුළුවන්. එතනින් කැපිටල් T කියන එක තනිකරවතින්
අපිට දෙවෙනි සමීකරණයේ විදිහට ගන්න පුළුවන් මේ u cos theta කියන එක මේ පැත්තට බෙදලා capital T ලියන්න පුළුවන් 2r බෙදීම u cos theta කියන එක. හරි, ඊතර අපි ගාව සමීකරණ දෙකක් තියෙනවා. දැන් මෙතෙන්දී කොහොම හරි අපි capital R එකේ හොයන්න ඕනේ. T කියන්නේ දත්තයක් නෙමෙයි, u කියන්නේ දත්තයක්, theta කියන්නේ දත්තයක්ුත් නෙමෙයි. ඊතර u T capital T සහ theta ඉවත් කරගන්න වෙනවා. ඊළඟට සම්පූර්ණ චලිතය සලකලා සමානයි UT දන භාගයක් AT වර්ගය දාන්න පුළුවන් සිරස් ඉහළට. ඒතර සම්පූර්ණ චලිතයටම සමානයි UT දන භාගයක් AT වර්ගය. ඒතර සම්පූර්ණ චලිතය සලකුවොතින් සම්පූර්ණ චලිතයට විස්ථාපනය කොච්චර වෙනවද? සිරස් දිශාවට බිඳුවයි. මොකද සිරස් දිශාවට ඉහළට ගිහිල්ලා ආයි ගිය ලක්ෂයටම තිරස් තලයේ මතරම වැටෙන නිසා සම්පූර්ණ චලිතයට සිරස් විස්ථාපනය බිඳුවයි. ඒතර සිරස් විස්ථාපනය බිඳුවයි ආරම්භක ප්‍රවේගය. ආරම්භක ප්‍රවේගය අපිට එන්නේ u sin theta සම්පූර්ණ කාලය capital T භාගයයි ත්වරණය වෙනකොට එන්නේ ඍණ g. මෙතෙන්ට අපිට capital T කියන එක දාන්න පුළුවන්. එහෙනම් චලිත සමීකරණය එනවා සම්පූර්ණ චලිතයට සිරස් දිශාවට සමාන ut දෙන භාගයක් at වර්ගය දැම්මහම s කියන්නේ සම්පූර්ණ විස්ථාපනයේ බිඳුවයි ආරම්භ ප්‍රවේගය u sin theta සිරස් දිශාවට capital T ඍණ භාගයයි g capital T වර්ගය. හරි. එතනින් capital T අපිට තනි කරගන්න පුළුවන් ආයෙත් මේ සමීකරණයෙන් එක capital T එකක් මේකත් එක කැපෙනවා. ඒතර u sin theta කියන පදේ මේ පැත්තට දාලා මේ දෙකෙන් හරස් ගුණ කරාම 2u sin theta වෙනවා. මේ g මේ පැත්තට බෙදලා 2u sin theta බෙදීම g කියන එක ගන්න පුළුවන් capital T සඳහා. ඒතර අපි ගාව තියෙනවා තව එක සමීකරණයක්. හරි. ඊළඟට ওই සමීකරණ 2 සහ 3 කියන සමීකරණ දෙක කලින් අපි ලබාගෙන පු සමීකරණ දෙකම මෙතන මම ආය නිරූපණය කරලා තිනවා. එකක් තියෙනවා capital T සමානයි 2r බෙදීම u cos theta. අනික 2u sin theta බෙදීම g. ඒතර මේ සමීකරණ දෙකෙන් කියවෙන එකම capital T නිසා සමීකරණ දෙක සමාන කරගන්න පුළුවන්. මොකද capital T කියන්නේ දත්තයක් නෙමෙයි. දත්ත විදිහට තියෙන්නේ r සහ u. T ඉවත් වෙන්නත් ඕනේ capital T ඉවත් වෙන්නත් ඕනේ. මේ දෙක සමාන කරාම මෙතනින් එනවා 2r cos theta සමානයි 2u sin theta බෙදීම g. මේක හරස් ගුණ කරගන්න පුළුවන්. මෙයා මෙතෙන් හරස් ගුණ වෙද්දී 2 u වර්ග sin theta cos theta කියලා මේ ප්‍රකාශන එනවා. මේක මේ පැත්තට හරස් ගුණ වෙද්දී සමානයි g r. මේ දෙකට මේ දෙක අපිට කපන්න පුළුවන්. පස්සේ කපන්න පුළුවන්. මුලින් මේ දෙක කපා ගත්තා නම් හරි. ඒතකොට හරස් ගුණ කරාම u sin u වර්ග sin theta cos theta වෙනවා. මේක මේ පැත්තට හරස් ගුණ කරාම g r වෙනවා. හරි. ඒතකොට මේ ප්‍රකාශනේ මම ආයි වර්ග කරා. වර්ග කළා ලිව්වේ කලින් තියෙන සමීකරණයත් එක්ක සුළු කරන්න ලේසි වෙන්න. එතකොට මේක වර්ග කරාම u 4යි sin වර්ග theta cos වර්ග theta සමානයි g වර්ග r වර්ග කියලා එනවා. හරි, ඒක අපිට තව සමීකරණයක් විදිහට තියාගන්න පුළුවන්. එතකොට 1 සහ 4 කියන සමීකරණ දෙක අපි යොදා ගත්තොත් හරි, පළවෙනි සමීකරණය බලන්න අපිට ගොඩක් කලින් අපි නම් කරලා තිබ්බා. පළවෙනි සමීකරණය විදිහට තිබුණේ මේ සමීකරණය. එතනින් පස්සේ ඒ සමීකරණය වෙන්නේ මතක තියාගන්න u වර්ග sin වර්ග theta සමානයි 2 gr කියන එක. එතනින් පස්සේ අපි තව සමීකරණ දෙකක් අරගෙන හතරවෙනි සමීකරණය විදිහට මේක ගත්තා. ඒතර ඔය 2 1 සහ 4 කියන සමීකරණ දෙක යොදාගෙන අපිට තව සුළු කිරීමක් කරගන්න පුළුවන්. දැන් capital T කියන නොදන්න පදය අපෙන් ඉවත් වෙලා තියෙන්නේ. ඊළඟට තව නොදන්න පදයක් විදිහට තියෙන්නේ theta ඉවත් කරගන්න එකනේ. එහෙනම් theta ඉවත් කළා කොහොම හරි r සඳහා ප්‍රකාශනයක් ගන්න වෙනවා. ඒකට මේ සමීකරණ දෙක අපි යොදා ගන්නවා. මම මේ කලින් ලබාගත්තු පළවෙනි සමීකරණයම අපි ලියලා තිනවා u වර්ග sin වර්ග theta සමානයි 2 g r. ඊට දෙවෙනි සමීකරණේ දීලා තිනවා u 4 sin වර්ග theta cos වර්ග theta සමානයි g වර්ග r වර්ග. හතරවෙනි සමීකරණය. ඊට මේ දෙක විසඳලා අපි හිතන්න ඕනේ කොහොම හරි ක්‍රමයකින් theta සම්පූර්ණයෙන් ඉවත් කරගන්න. එක වෙලාවකදී මට මේ සමීකරණය මෙන්න මෙහෙම ගන්න පුළුවන්. u 4 න් එක u වර්ගයක් මෙතෙන්ට අරගෙන මේ sin වර්ගයත් එක්ක u වර්ග sin වර්ග theta තියෙනවා. ඊතර u වර්ගය මෙතනින් තියෙනවා cos වර්ගයත් එක්ක. එහෙම තියලා මෙන්න මේ u වර්ග sin වර්ග තීටාට පළවෙනි සමීකරණය ගෙනල් ලියන්න පුළුවන් 2 gr. ඒක ගෙනල් එතන ආදේශ කරාම මේ සමීකරණය ගන්න පුළුවන්. දැන් තීටලාගෙන් තව එක පදයක් අඩු වුණා cos වර්ග තීටා කියන එක තියෙනවා ඒත් ඉවත් කරගන්න ඕනේ. හරි. ඒතර මෙතන 2 gr සම්පාරයක් u වර්ග cos වර්ග සමානයි g වර්ග r වර්ග වෙනවා. gr එකක් හපන්න පුළුවන්. r එකකුයි මේ පැත්තට g එකකුයි කැපෙනවා. එහෙම කැපුවම අපිට මේ ප්‍රතිඵලය ගන්න පුළුවන්. ඒකම එතෙන්දී සුළු කරද්දී cos වර්ග තීටාට අපිට ලියන්න පුළුවන් 1 ඍණ sin වර්ග තීටා. මෙතන sin වලට හැරෙව්වේ මෙන්න මේ පළවෙනි සමීකරණය අපිට sin වර්ග වලින් තිබුණොතින්
ඒක ඉවත් කරගන්න පුළුවන් සයින් වර්ගයේ එකෙන් ඉවත් කරන්න පුළුවන් නිසා මේ කොස් වර්ගයේ සයින් වර්ග වලට හරවනවා. හැරෙවම එනවා කොස් වර්ගය වෙනකොට ඒක ඍණ සයින් වර්ග තීටා. හරි එතන බලන්න මේ සමීකරණේ නම් u වර්ගෙන් වරහන් ඉවත් කරොතින් 2u වර්ග ඍණ 2u වර්ග සයින් වර්ග තීටා කියලා දෙක මෙතන තියාගෙන u වර්ගෙන් විතරක් වරහන් ඉවත් කරොත්ින් මේ ප්‍රතිඵලය ගන්න පුළුවන්. ආයි පළවෙනි සමීකරණයට ගියොත් u වර්ග සයින් වර්ග තීටා සමානයි 2gr වෙන නිසා මේ 2gr එක ගාලා මෙතන ආදේශ කරනවා. එතන එනවා මෙන්න මේ ප්‍රතිඵලය. හරි. දැන් අපේ ප්‍රකාශනයේ තීටා ඉවත් වෙලා තියෙනවා කැපිටල් T ඉවත් වෙලා තියෙනවා. දැන් බලන්න අපිට ඇවිල්ලා තියෙන ප්‍රතිඵලය මේක. මේක වරහන් ඉවත් කරාම දෙකෙන් වැඩි කළා 2u වර්ගයේ ඍණ 4gr සමානයි gr කියන එක එනවා. හරි. එතනින් අපිට එනවා 2u වර්ග සමානයි 5i gr. මෙතනින් අපිට එනවා r ගේ 2u වර්ග බෙදීම 5i g වෙනවා කියන එක. හරි. එතනින් අපිට r සඳහා අගය අවිල්ල තියෙනවා 2u වර්ග බෙදීම 5i g. ඒතර r කියලා අපි ගත්තේ සිරස් උස. එහෙනම් තිරස් පරස්සේ කොච්චර නේද? ඒ වගේ දෙගුණයක් වෙනවා. එහෙනම් මේක දෙකෙන් වැඩි කරාට පස්සේ තිරස් පරාසය අපිට උත්තර එනවා 4u වර්ග බෙදීම 5i g වෙනවා කියන එක. එහෙනම් අපිට එතනින් ඒ ගැටලුව සඳහා පිළිතුරු ලබා ගන්න පුළුවන්. හරි. මම එතනින් ඒක අපිට අන්තිම පිළිතුරු ගන්න පුළුවන්. හරි මෙතන නිරූපණය කරලා තියෙන්නේ r ගේ විතරයි. තිරස් පරාසය කියන්නේ r ද? නෑ තිරස් පරාසය අපි ගත්තේ r වගේ දෙගුණයක් නේ. 2i r නේ. එහෙනම් ඒක මෙතන නිරූපණය කරලා නැහැ. තිරස් පරාසය අපිට කියන්න පුළුවන්. එහෙනම් 4u වර්ග බෙදීම 5i g වෙනවා කියන එක. හරි. අපි තව ගැටලුවකට යමු. ඊළඟට බලන්න සම්භාවිතාව පිළිබඳ ගැටලුවක් තියෙනවා. එකෙදී අපිට මෙහෙම කියලා තියෙනවා පෙට්ටියක විදුලි බුබුලු 6ක් ඇති අතර ඒවායින් දෙකක් සදොස් වෙයි. සදොස් විදුලි බුබුලු දෙකක් ලැබෙන තුරු මේවා එකකට පසු අනෙක ආකාරයට පරීක්ෂා කරනු ලැබේ. හරියටම තෙවන පරීක්ෂාවේදී ක්‍රියාවලිය නැවැත්වීමේ සම්භාවිතාවයේ දෙක බෙදීම 15ක් බව පෙන්වන්න කියලා කියනවා. හරි. ගාන මුලින්ම තේරුම් ගන්න. පෙට්ටියක විදුලි බුබුලු 6ක් තියෙනවා කියලා කියනවා. ඒවායින් දෙකක් සදොස් වෙයි. කියන දොස් සහිත ඒවා දෙකක් තියෙනවා. සදොස් විදුලි බුබුලු දෙකක් ලැබෙන තුරු මේවා එකකට පසු අනෙක ආකාරයට පරීක්ෂා කරන ලැබේ. හරියටම තෙවන පරීක්ෂාවේදී ක්‍රියාවලිය නැවැත්වීමේ සම්භාවිතාවය. يعني අපි හිතමු බල්බ් 6ක් තියෙනවා. ඒක පෙට්ටියෙන් අපි ඒක පෙට්ටියක දාලා තියෙද්දී ඒක බල්බයක් ගන්නවා. අරගෙන අපි හිතමු හරි හෝල්ඩර් එකට සම්බන්ධ කරලා ඒක හරි විදුලි බුබුලක්ද කියලා හොයනවා. පත්තු වෙනවද නැද්ද කියන එක. එහෙම හොයලා ඒකයි අපි ඒ පෙට්ටියට දාන්න. එහෙනම් අපිට ආයි බලන්න වෙනවනේ. ඒක අපි බලලා ආයි ඒක වෙනම පැත්තකින් දෙනවා. ඊළඟට ඊළඟ විදුලි බුබුල අරගන්නවා. අරගෙන ඒක සදොස් එකක්ද නිදොස් එකක්ද කියලා බලනවා. ඔය විදිහට එකකට පසු එක 6 වෙනි විදුලි බුබුලු 6ම පරීක්ෂා කරනවා කියලා කියනවා. එහෙම පරීක්ෂා කරගෙන යද්දී අපිට කියන්නේ හරියටම තෙවන පරීක්ෂාවේදී ක්‍රියාවලිය නැවැත්වීමේ සම්භාවිතාව. ඒ කියන්නේ අපි පරීක්ෂා කරන්නේ මොකක් වෙනකයින්ද? සදොස් විදුලි බුබුලු දෙකක් ලැබෙන තුරු. මනු විදුලි බුබුලු 6යි ඔක්කොම තියෙන්නේ. දෙකක් සදොස් ඒවා. ඒතර නිදොස් ඒවා තියෙනවා හතරක්. ඒතර සදොස් විදුලි බුබුලු දෙක ලැබෙනකන් එකකට පසු අනෙක පරීක්ෂා කරනවා. හරියටම තුන්වෙනි වතාවයි දැන්. ඔක්කොම විදුලි බුබුලු 6ම පරීක්ෂා කරන අවස්ථාව කීයක් කරනවද? 6ක් කරනවා. එකක් ගන්නවා බලනවා. ඒක පැත්තකින් තියෙනවා. ආ ඊළඟ එක ගන්නවා චෙක් කරනවා. ආ පැත්තකින් තියෙනවා. එහෙ විදියට කරගෙන කරගෙන යද්දී 6 පාරම කරා අපිට කොහොමත් හම් වෙනවා. එහෙම නැතුව තුන්වෙනි ක්‍රියාවලියේදී, يعني තුන්වෙනි අවස්ථාවේදී ක්‍රියාවලිය නැවැත්වීමේ සම්භාවිතාවය. يعني අපි මෙහෙම පරීක්ෂා කරගෙන යද්දී තුන්වෙනි අවස්ථාවේදී අපිට සදොස් විදුලි බුබුලු දෙකම අහුවෙලා තියෙන්න ඕනේ. ඕක තමයි අර්ථය. හරි. ඒකේ අගය අපිට කියනවා දෙක බෙදීම 15ක් වෙනවා කියලා පෙන්වන්න කියලා. අන සදොස් විදුලි බුබුලක් ලැබීම මං කැපිටල් A කියලා ගත්තොතින්, එතකොට නිදොස් එකක් ලැබීමට ආයේ වෙන සංකේතයක් ඕන නැහැ. ඒක A- වගේ නිරූපණය කරන්න පුළුවන්. සදොස් විදුලි බුබුලක් ලැබීම කැපිටල් A නම් නිදොස් එකක් ලැබීම A- වෙනවා. මොකද විදුලි බුබුල වර්ග දෙකයිනේ තියෙන්නේ. හරි. එතනින් ආයේ වෙනම අර්ථ දක්වලා තියෙනවා. ආයෙ විතර හරියටම තෙවන පරීක්ෂාවේදී ක්‍රියාවලිය නැවැත්වීමේ සම්භාවිතාවය PS නම් තුන්වෙනි වතාවේදී ක්‍රියාවලිය නැවැත්වීමේ සම්භාවිතාවය මං අරගෙන තියෙනවා PS වෙනවා කියන එක. එතකොට PS සඳහා ප්‍රකාශනය මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. PS සමානයි දැන් නවත් හරියටම තුන්වෙනි අවස්ථාවේ නවත්තන්න පුළුවන් මෙහෙම. මම මෙතන පළවෙනි එකේ නිරූපණය කරලා තින්නේ පළවෙනි පාර අපි බලද්දී අපිට එන්නේ ඒ කියන්නේ හරියටම සදොස් විදුලි බුබුලක් ලැබීමනේ කැපිටල් A කියලා ගත්තේ. මුල් අවස්ථාවේදී සදොස් එකක් ලැබෙනවා. එතකොට දෙවෙනි අවස්ථාවේදී නිදොස් එකක් ලැබෙනවා. එතකොට නවත්තන්න වෙනවද නැහැ. ආයෙ තුන්වෙනි අවස්ථාවේදී සදොස් එක ආවොතින් එතකොට තුන්වෙනිලාදී වැඩේ නවතිනවා. ඒ කියන්නේ අපිට කියන්නේ අවස්ථා තුනකදී ඒ කියන්නේ තුන්වෙනි අවස්ථාවේදී ක්‍රියාවලිය නැවැත්වීමේ සම්භාවිතාවය. එතකොට තුන්වෙනි අවස්ථාවෙන් අපිට ආයෙ එතකොට පළවෙනි අවස්ථාවේදී මම මේකේ අර්ථය පළවෙනි අවස්ථාවේදී අපිට එන්නේ සදොස් එකක් දෙවෙනි අවස්ථාවේදී නිදොස් එකක් එනවා ආයෙ තුන්වෙනි අවස්ථාවේ සදොස් එකක් ආවොතින් තුන්වෙනි අවස්ථාවේදී සදොස් විදුලි බුබුලු දෙකම ඇවිල්ලා ඉවරයි. ඊළඟ අවස්ථාව පළවෙනි අවස්ථාවේදී එනවා නිදොස් එකක්. ආයෙ දෙවෙනි අවස්ථාවේදීත් එනවා සදොස් එකක් තුන්වෙනි අවස්ථාවේදීත් එනවා සදොස් එකක්. එතකොට ඒත් මොකද වෙන්නේ? අවස්ථා තුන් තුන්වෙනි අවස්ථාවේදී ක්‍රියාවලිය ඉවර වෙනවා.
ඒ හැර වෙන අවස්ථා නැහැ. එහෙනම් ওই අවස්ථා දෙකෙන් මොනවා හරි එකකදී අපිට ක්‍රියාවලිය නවත්තන්න පුළුවන් වෙනවා. හරි. එහෙනම් ඊට අදාළ සම්භාවිතා ගත්තොත් දැන් මුලින්ම අපිට කියවෙන්නේ සදස් එකක් ලැබීම. මුලින්ම විදුලි බුබුලු 6යි. 6ේ සදස් සේවක කීයක් තියෙනවද? 2යි. ඒතර සදස් එකක් ලැබීම 6ෙන් 2යි. ඊළඟට එකක් අරන් පැත්තකින් තියලානේ තියෙන දැන්. දැන් අපි හිතමු බෝල ටික මොන හරි පෙට්ටි එකක දාලා තියෙනවා කියලා. ඒතර ඊළඟට ඒක බෝල කීයක් තියෙනවද? 5යි. 5ෙන් ඊළඟට ඒ ඩෑෂ් කියන්නේ නිදොස් එකක් ලැබීමනේ. නිදොස් සේව 4ක් තිබුණා. ඒතර නිදොස් එකක් ලැබීම 5ෙන් 4යි. ඊළඟට ඒ තව එකක් අරගත්තා. තව එක බෝල 4ක් ඉතුරු වෙනවා. දැන් බෝල දෙකක් අපි එලියට අරගෙ සෝරි විදුලි බුබුලු තියෙන්නේ. විදුලි බුබුලු දෙකක් එලියට අරන් තියෙන්නේ තව ඇතුළේ තියෙනවා 4ක්. ඒ 4ෙන් සදස් සේව තියෙන්නේ 1යි. එහෙනම් තුන්වෙනි එක ලැබීම 4ෙන් 1යි. ඒ එක ක්‍රමයක් මේ අවස්ථාව ගත්තොත් මුලින්ම අපිට කියවෙන්නේ නිදොස් එකක් ලැබීම. ඔක්කොම විදුලි බුබුලු 6යි නිදොස් සේව 4යි. ඒක නිසා 6ෙන් 4යි. ඊළඟ අවස්ථාවේදී ආයේ සදස් එකක් ලැබීම විදුලි බුබුලු එකක් අඩු වුණා. තව තියෙන්නේ 5යි. 5ෙන් සදස් සේව දෙකම තියෙනවා 5ෙන් 2යි. ඒතර සදස් එකක් ගියා. ආයේ ඊළඟ අවස්ථාවේදී සදස් විදුලි බුබුලක් ලැබීමේ සම්භාවිතාවයත් මුළු විදුලි බුබුලු ගාන 4යි සදස් සේව 1යි 4ෙන් 1යි. එහෙනම් මේක අපිට සුළු කරගන්න පුළුවන්. අර අවස්ථාව මෙතන නිරූපණය වෙලා තියෙනවා. සුළු කරාට පස්සේ මේකේ යගේත් අපිට එනවා 15 වෙන එකයි මේකේ යගේත් අපිට එනවා 15 වෙන එකයි. එහෙමනම් මේ සිද්ධීන් දෙකට අදා, ඒ කියන්නේ සම්පූර්ණ සිද්ධියට අදාළ මුළු සම්භාවිතාව වෙනවා මේ දෙකේ එකතුවෙන්. ඒක අපිට ගන්න පුළුවන් 15 වෙන දෙකක් වෙනවා කියන එක. හරි. එහෙනම් ඒකේ අර්ථය පැහැදිලිනේ. ඒකට තුන්වෙනි ක්‍රියාවලියේදී මේ සිද්ධිය නැවැත්ීමේ සම්භාවිතාවය අපිට එනවා 15 වෙන දෙකක් වෙනවා කියන එක. හරි. එහෙමනම් මම හිතන්නේ ඒ ගැටලුවත් හරියටම පැහැදිලි ඇති. මොකද සම්භාවිතාවත් අපිට කෙටි ප්‍රශ්න 10 තුළ සම්භාවිතාව ගැටලු දෙකක් එනවා. අපිට ලේසියෙන් කරන්න පුළුවන් ගැටලු තමයි සම්භාවිතාව කියන්නේ ලොකු කාලයක් නාස්ති කරගන්න නැතුව ලේසියෙන් කරන්න පුළුවන් ගැටලු. හරි. මම හිතන්නේ එහෙනම් ඒ ගානෙත් පිළිතුරු පැහැදිලි. එතකොට අපි ප්‍රශ්න කිහිපයක් සාකච්ඡා කරා. මම හිතනවා දැන් මේ ප්‍රශ්න වලින් ඔයාලා විභාගය ගැන මොන හරි ලොකු විභාගෙදී හොඳ අර්ථයක් ගන්න පුළුවන් වෙයි. ගැටලුවක් අපිට එන්නේ කොහොමද? කෙටි ප්‍රශ්නයක්. කෙටි ප්‍රශ්නෙකට අපි පිළිතුරු ලියන්නේ කොහොමද? ඒ පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඒක නිසා ඒ ඔස්සේ අපිට ආදර්ශ ගැටලු විසඳලා ඒ වගේ විභාගෙදී මේ ළඟ යන විභාගෙදී විභාගයට මුහුණ දීලා හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙන්නලා කියලා පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපේ වැඩසටහන අද දිනේ අපි අදින් අවසන් කරනවා. මේ වගේම තවත් වැඩසටහනකින් ඉදිරි දිනයකදී හමු වෙමේ බලාපොරොත්තු වෙමි. එහෙනම් දුවේ පුතේ ඔයාලා හැමදෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.